සැමටකලින් සත්‍ය හරියටම ඔබට කියන සීත රාතුරී ප්‍රෞෘ්ති විකාශය සමගෙන් මම හසින් ්‍රමාශා ප්‍රථමේ නව්ධහනය පුවත් සිරස්ථල වෙත. රටවහඬවා අවසන් ගමන්ගේ පුංචි ජෝනතන් සැකපිට ආධිකරණයට ඉදිරිපත් කළ සයාට ඇ. අක්මීමන පොලිස් වැඩි තැබීවක් සැකකරුවෙකුට තුආලයි. වුරදු හතරක් තුළ දුක්පත් වූ ශ්‍රී ලාංකිකන් මිලියන හතර සහනාධාරදීල මදිී ඉපෙයි මාර්ග වහා හදන්න මාචාරය වසන්තාත්තුකෝරල කියයි. ප්‍රක්ෂණීය ටෙලිකොම් විදුලි බල මණ්ඩලය විකිනීමට එරහිව අදත් පාර්ශව රැසකින් චෝදනා. විද්‍යුත් විකාශන පනත සම්මත කරගත් පසු ප්‍රවෘතිවලට කියන්ට වෙන්නේ රනිලුත් හොඳ මහින්දත් හොඳ පුතාලත් හොඳා විකිනීමත් හොඳ ඔකෝටම වඩා අIMFF දෙයුත් හොඳ කියලා විතරමයි අද ටෙලිවැකයෙන් ස්‍යත ප්‍රෘතිවලට තවත් සම්මානයක් ඇස්වෙනුවෙන් හඬා වැටෙන කරාපිටියරෝගීන්. සුහුරු වාරිවල නොහුරු වැඩ ගැන ගොවිජන්න එකමතු වේ හෙළිදරවව. විදුලිය විකිනීම ජාතිකාරක්ෂාවට තර්ජනයක් ලංකාව විදුලිසේවක සංගමය කියයි. මාල මේ හල්බරාව ප්‍රදේශයේදී අභිල්හස් එෙස මිය කිය පුංචිී චොනතන්ගේ දේහෙ පිළිබඳ අවසන් කටයුතු අද පස්වරවේ සිදු කෙරුණා. ඒසියලන්ගේම දෙනෙතට කඳුලක් එකකරමිනොයි. මාලපි හල්බරාව ප්‍රදේශයේ පදිංචිව සිට ොනතන් මාර්ක් ෆොන් සේකානම්, කුඩා දරවා කැපුුම් තුවාල සහිතව මේ කුස්තිබුණේ පසුගිය අටබනදායි. ඒ ඔහුගේ උදර ප්‍රදේශයට සිදු වූ බර පතල තුවාල හේතු වෙනේ මේ මනුෂ්‍ය ගාතනයක් යන පදනමින් විමශ්න ආරම්භකිරීමටයි පොලිසිය කටියුතු කළේ ඒදී අදාළ දරුවා රැඳී සිටි වැඩබි මේ කන කොල කපමින් පුදකලෙක රැඳී සිටතිෙමුණ අදාල තනකොලකපනයන්ත්‍රේ වූ දෝෂා හේතුවෙන් ඒය පාලනය කරගතනු හැකිව මෙම අනතුර සිදු වූපයි. ඔහු පොලි සිට ප්‍රකාශ කරති බුණේ ඒ අනුව අදාළ පුත් කලයා පසු කියදා අතරංගොටගත් අතර ඔහු ඒයේ දින අධිකරණයට දිරිපත් කෙරුණා. ඒද. ඔහු ලබන පහලස් වනදාතෙක් රක්ෂිත බඳතරකාරගතකිරීමටයි අධිරණන්නේණ යෝග කළේ. එසෙම මෙම සිදුවීමට අදාලබ මියගේ කුඩා දරවාගේ සීයාත පොලිසිය අත්තරං කොටකත් අතර අද ඔහු අධිකරණයට දිරිපත් කෙරුණ. අනතුරුව ලක්ෂ තුන ැකින් වූ ශීර ඇප දෙක්න. අත අදළ පුදගලයා මුදා හැරීමටයි අධිකරණයණ යෝග කළේ. මෙ අතර අවාසනාවන්ත ලෙසමියගිය පුංචි ජනතන්ගේ දේහෙට අවසන් ගෞරුව දැක්වීම සඳහා අදත් විශාල පිරිසක් පැමිණියා. දේහෙ පිළිබන්ඳ අවසන් කටයුතු අද සිදුකෙරුුණේ තල හෙන පොදු සුසාන භූමියතිේ. ට මෙන සිද්ුණ දෙවියන් වහන්ස පවල්තුම අප්‍ර කාස කරන්නා වගේ. අක්මේමන ප්‍රදේශයේදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු ත්තුවාල ලබා තිබෙනවා. සැක සහිත පුද්ගලනිි දෙදෙනකු පරික්ෂා කිරීමට පොලිසි උත්සා කිරමේ දී මෙම වැඩ තැබීම සිදුව ඇත්තේ. සිතය සිදු ස්ානයේ තිබි ටීපනසයි බර්ගගේ ජීවුන්ඩ එකසය පහක් සහ අත්බෝම්යක් සොයාගෙනතිබෙනවා. අක්මීමන වලහන්දුව ප්‍රදේශයේදී වැඩිතැබීමකින් පුද්ගලයකු තු අලල බාතිබෙනවා ඒ රාත්‍රියයේ මෙම වැඩි ැීම සිදු ඇති බවයි. පොලිසිය පැවසුවේ. අක්මීමමන වලහන්දුව නුගදුව අතුරුමාර්ගයේදී, සැක සහිත පුද්ගලින් දෙදෙනෙකු පරික්ෂාකිරීමට පොලිස් නිලාරින් උත්සාකිරීමේදී එක් පුද්ගලයකු යතුරපැදියින් පලාගොස්තිබෙනවා සෙසු පුද්ගලයා පරික්ෂාකිරීමේදී ඔහු පොලිස් නිලධාරින් සමඟ පොරබැදීමක් සිදුකර එක් නිලධාරෙකුගේ ජංගම දුරකත්ථනය රැගෙන පලාගොස්ඇති බවයි. පොලි සඳහන් කළේ සැකරු අත්තරංගුවට ගැනීම සඳහා පොලිසිල්ලධාරන් විසින් වැඩි ප්‍රහාාර දෙකක් එල්ල කරතිබෙනවා මෙම වැඩිතබීීම මහමුවේෙක් සැකරුවෙකු තුවාල ලබා තිබෙනවා තුවාල ලැබූ සැකරු පසුව කරපටිය ශික්ෂණ රහලට ඇතුළත්වති අතර, රෝහලින් සිදුකළ දැනම්දීමකට අනුව ඔහු අතරංගුවට ගත් පවයි පොලිසිය සඳහන් කළේ මේවන විට එම සැකරු පොලිස් ආරක්ෂාවයටතේ කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර යතුරු පැදියෙන් පලාගිය සැකරු අත්අරංගට ගැති බෙනවා සැකකරුවන් සිටිස්ථානය ගල්ල අපරාධ පරීක්ෂණ නිලධාරීින් පරික්ෂා කිරීමේදී. එමස්ථානයේ තිබී ටී පනස්සයවර්ගේ ජීව උන්ඩ එකසිය පහක් සහ අත්්භෝම්භයක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා. අතඩඟුට ගත් සැකරුවන් වයිසෞුරුදු දහනමය සහ, විසික යන වයස්කාණ්ඩවල පසුවන පුද්ගලින් බවයි පොලිසිය සඳහන් කළේ. සිදිය සබන්ධයෙන් විමචනයක් ආරම්භ කල තියෙන. අද මෙම සැකරුවන් දෙදනා ගරු අධිකරණයට. ඉදිරිපත් කරලා අක්මට පොලිස්ානය මගින් ඔවුන් එමසේ සි වනදදිී දක්වා රක්ෂ බදඳනා ගර් ගතකිරීමට ගරු අධිකරය මගින් නියෝග කල්ලා තියන. සංවිධානත්මක පරා කරුවන් බවට ම මෙෙක් තොතුර ැබිල නෑමේ දන ේවත් සෑම ශේෂය ැන ොයිල් බලනවා ගේ පොලි දර ේ පොරන්දරට සධාරන සිදදු කල යන යන්න රන කර වශ විශ යේද. අවරුතු හතරක් තුළ මෙරට දුප්පතුන්ගේ සංඛාව තවත් මිලියන හතරකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ දෙදහස් දහන මේ සිට දෙදහස් විසිදුන දක්වා අවුරුදු හතර තුළයි. එය අනුව මෙරට සමස්ත ජනකානයෙන් සයට තිස්සෙකක් දරිධතාවෙන් පෙරෙන බවයි පවාර්තාාවන්නේ. මෙ නවතම වාර්තාව එළිදක්ව ඇත්තේ ලර්නේශයා සමික්ෂණ අයතනයයි. දරිදතාවෙන් පෙළෙනෙන් චනතාවගේ ආහාර අආනාරක්ෂිත භාවය, දිනපතා ඉහෙළමින් පවදින බව, මාචාරය වසන්ත අතුකෝරණ පෙන්වා දෙෙන බා. දෙදහස් තහන මේ වශයේදී ශ්‍රී ලාංකිකින් මිලියන තුනක් දරිද්‍රතාවෙන් පෙළුණු අතර දෙදහස් විස්තුන වර්ශෂය වනවිට දරිද්‍රතාවෙන් පෙළුණු ජනගහනය මලියන හතදක් බාය කියල ගොස් ඇති බවයි, ලණේ ඒශයා ආයතනය පෙන්වා දෙන්නේ. ඒ අනුව පසුගේ වසර හතර තුළ ශ්‍රීලාංකිකින් මිලියන හතරක් අලුතින් දරිද්‍රතාවයට පත්වඇති බවයි, අදාළ සමික්ෂණ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ. සමස්ත ජනගානය ගත් කල ඉන් සියයට තිස් එකක් දරිද්්‍රතාවට පත්වඇති බවයි, අදාළ වාර්තා දත්ත පෙන්වා දෙන්නේ දෙදහස් විසිතුන සමික්ෂණයට අනුව දරිද්‍රතා රේකාවට පහලින් ජීවත්වන අයගෙන් සියට අසුව එකක් ග්‍රාමීිය ප්‍රදේශවල ජීවත් වනවා දෙදහස් දහන මේ සිට මේ දක්වා කාලිය තුළ ග්‍රාමීිය දරිද්‍රතාාවේ සියයට පහලවේ සිට සියයට තිස් දෙක දක්වා දෙගුණ වී ඇති අතර නාගරික දරිද්‍රතාවය සයට හයේ සිට සියට දහට දක්වා තෙගුණ වී ඇති බවයි අදාළවාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. දරිද්‍රතාාව හමුවේ වැඩි බලපෑම එල්වී ඇති වත්තු ප්‍රජාවටයි වත්තු ප්‍රජාවගෙන් අඩකට වඩා වැඩි ප්‍රතිශතයක් ධරිද්‍රතාවයට පත්වඇති බවයි අදාළ සමික්ෂණ වාර්තාපයෙන් වා දෙන්නේ. මෙ අතර ශ්‍රී ලංකාවේ පවතින ආහාර අනාරක්ෂිත භාවය පිළිබඳව පේරා දෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍ය හා සංඛ්‍යා අධ්‍යනාංශයේ මහාචාරය වසන්තත්තුකෝරල අනතුරු ඇගවීමක් ද සිදු කලා. ලංකාවේ සිටන පවුල් ඇමිලියන පහයිදසම හතෙන් තියට දිස්තුනක් පමණ. ආහාර අතින් දැඩි අනරක්. සිිතතාවේකට පත්තලාතිනවා ඒ තුළ පුද්ගලයන් ලක්සෂ හැත්ත පහකට ආසන්න ප්‍රමාණයක් සිටිනවා ආහාර අනාරක්ෂිත පිරිස බොහොමයා පලාත්වල සියයට අසූ පහකට වඩා වැඩි මට්ටමක පවතිනවා ආහාර සුරක්ෂිතව සිටින්නේ ඒයට පහළවක් වගේ පිරිසත් ේෂයෙන් ආහාර සුරක්ෂිතතා දර්ශකයක් ගැනය කරනු ලබනවා මේ දර්ශකය අපි මේ වෙනකොට ඉන්නේ හැත්ත නමවනනිස්ථානය එදාස් දහනමය වෙනකොට අපි හිටිය හැට හාය වනස්ථානයෙන් පසුගී අවුරුදු තුනක කාලය තුළ ලෝකයේ අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ලංකාව ආහාර අතින් සුරක්ෂිත නෝව රටක් බවට පරිවර්තනය වෙලා තියෙනවා කියනක මේ තුලින් අපිට පැහැදිලි ආසියානු පැසිපි කලාපේ තියෙන රටවල් විසිතුනෙන් ලංකාව විසිවන ස්ථානයේ සිටිනවා ලංකාවට වඩා අහාර සුරක්ෂිතතාවෙන් අඩු රටවල්තියන්නේෙ තුන රජය මිලියන දෙකයි දසන් පහකට ආසන්න ප්‍රමාණයකට විධ ආකායයේ මුද සහන ආදී ලබාදීම සඳහා කටයුතු කළ තියෙනවා. නමුත් මෙවැනි සහන වැඩපිළිවෙලක් තුළින් පමණක් මේ ප්‍රශ්නය විසඳන්නට පුළුවන්කමක් නෑහත්. අවශ්‍ය වෙන්නේ මේත් සමගම ඔවුන්ගේ ඉපයුම් මාර්ග වර්ධනය කරන්නට ඔවුන් සවි බලගැන්වීම සඳහා. යම් ආකාරයේ වැඩපිළිවෙලක් රට තුළ ඉක්බනය ක්‍රියාත්මක කළ යුතුයි එහෙම නැතිේ වුනොත්න අනාගතයේ ශ්‍රීලාංකික ජනතාවගේ නැතම් විශේෂ ළමාපරපුර කෙරෙහි අධ්‍යාපනය සෞඛ්‍ය ආදී සෑම තත්ත්යක්ම විශාල වශයෙන් පිරිහීමටක ලක්වෙන්නට පුළුවන් කමතිය දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ ආකාරක්ෂමතාව ගැනවට ඇත්ත කියෙන ටෙලිවිෂන් ටෙලිකිය දහැෂෙ. අදලියන්නේ දෙසේ අනුතුන් වැනි ටෙලිබැකිය. ඔබ දන්නවා පසුගේ ටෙලිබැකි තුනකින්ම අප පැහැදිලි කළේ මේ රජය අලුතින් ගහන්ට හදනගේම ගැන ඒ තමයි සමාජ මාධ්‍යයට ඇතුළුව රජය විවේචනය කරන මේ රජය විවේචනය කරනවා ගැන මේ අඩු පාඩු පෙන්නලා දෙන මාධ්‍යයට ඉබ්බෝ විතරක්නෙම මේ මේ ගල් පල්ලි හෙමත් නැත්තන් අර මහුලු ගෙදර ඕ ආං ඒක කූරු ගණං කරන්ට යවන්ට තමයි මේ උන්දලා මේ වෙලාහෙමේ ලෑස්තියේ නින්නන්නේ හර්ද මේ හදිස්්‍යයම මේ යට මාධ්‍ය මර්ධනයට ඔය විද්‍යයුත් විකාශන අධිකාරී පණතක්ගේන්නේ මේ පෙන්බන ආර්ථික මැජික්්‍යක තියෙන්නේ නේද ඒම නැත්තම් මේ ආර්ථික මායාව ආං ඒක එළිදරව් කිරීම වලක්වන්න ඕක තමයි මූලිකම අරමුණ හොඳේ දැන් රට මාරයි අපේ චනාධිපති ප්‍රමුක රාජ පක්ෂල ඔන්න ආය කොහොම හරි රට ගොඩ දැම්ම ඇ අද ගේෑස් ඉන්දන කිරිපිටි පෝලිම් නෑ බලන්න කකො විස්සයි හතලි සටේද මේ රට ශුවර් එකටම ඉන්දාවට තුඩින් රොකට්ට අවනවා හොන්දේ ආං එහෙම පෙන්න්නන මාධ දෙටික එකැනේගුළඟ විවේචනය කරන්නේ නැති කට්ටීව තියාගෙන විවේචනය කරන අඩු පාඩු පෙන්වුන මාධ දෙටිකට වැඩේ දෙන්න තමයි මේ සූදානම හොදේ ඒට හොඳම උදාහරණය තමයි ඔය අලුත් පනත්කටුම් පත ඇතුළ තියෙන මෙන්න මේ වගන්තිය හරිද පස්වැනි වගන්තිය එකැන ඔබ්ෙක්ටවස් ofෆ්ද කමිෂන් කියන එක යටතේ මෙන්න මෙහෙම තියෙන යක් ඉංග්‍රීසියන් තියෙනවා සිංහලෙන් කියන්න හොන්දේ මේ කියන වගන්තියෙන් ඇ ඇත්තටම අපි මේ අභියෝග කරන එක ශේතරයක් ගැන තමයි මූලිකුම ිගුලු අවධනය යොමු කල්ලති හොඳේ මොකක්දන්නවාදේ ජාතික ආර්දිිකේ නැශනල් එකකනමියක ඒ නැෂනල් එකකොනමි කියන එක ගැන මුකුත් කතාකරන්ට හම්බෙන්නෑ මේ ගනි සාරද ඇත්තටම මේ පනත සම්මත වුණොත් අපට අයිම් එක දෙවියකු වගේ දකිින්ටබෙනවා විකුණා දමන්ට තීරණය කර ඇති කිසි දුදයක් ගැන කතාකරන්ට බැරිවෙන හොඳේ අපට කියන්ට වෙන්නේ ඒ අනුව මුදල් ඇමති රනිල් හොඳ. සේම්බලා පිටියත් හොඳ. සේම සිංහත් හොඳ කණජිතෙල් සංස්ථාව විතරක් නෙවෙයි රට විකුණනෙ කත් හොන්ඳ රක්ෂණ සංස්ථාව විකුණන එකත් හොන්ඳ. ටෙලිකොම් එක විකුණනකත් අනේ හොඳටම හොඳ. නේද අන්තිමටම කියන්න වෙන්නේ රනිල්ලිුත් හොඳායි. අFFකත් හොඳයි ඕ ඉඳලගේිය ගෝටාත් හොන්ඳයි. ගෝටගේ අල්ල කොහමත් හොඳයි. අයිියලගේ පුත්තුටිකත් හොඳටම හොඳයි කියලා විතරයි. හොදේ මේ අයත් හොඳයි ජාතික ර්ථකයක්ත් හොන්ඳයි ? තවාමතකුණා මහ බැංකුවත් හොඳයි නන්දලාලුත් හොඳයි නේද බලාගෙනගේ හම මුළු ට එහෙම ජාති කාර්තිකෙම හොඳටම හොඳයි නේද එහෙම කියන්න විතරමයි. එහෙම ලියන්ට විතරමයි වෙන්නේ එහෙම නොලිවුවොත් එහෙම අර රාජ සභහාව වගේ ඉතිං බඩුම තමා. හොඳේ ඒ නිසාහ අදහින්දලා ටෙලිවැකි කිහිපයක් ඉක්මනටම මේ පනත සම්මත කරගන්ට පෙර නේද අයිෙම පසිහින කුමර ගැනහෙම ලියලතියන්ට ඕන කෙලහිතුවා. ඒ වගේ මයි දැම් මේ රටේ ජාති කාර්ථිකය මේ තරම් උසස්තැනකට හරිද ඔසවා තබපු. අර දියවන්නාවේ නේද දියපුුංගාන පිනුම්ෂූරයෝ ඒ ගොලු ෙනත් එක්මට ලීලතියන්ට ඕනි කෙල හිතුව නැත්ත ලියන්ට හම්ෙෙන්න්නේිනෑ හොදේ මේ රටේ ජාතික ආර්ථිකය ගොඩනගන්නට ඇත්තටම. වහා වහ කළිතු යෝජනාව කදටෙලිවකක් මේ කරන්ටයි හදන්නේ. ඇතකොට මේ ඉතිරිටික පස්සවෙලාක ලියාගන්ට බැරියිනේද දැන් ඇත්තටම මේ රට ගොඩගන්න නම් අපේ ජාතික ආර්ථිකය ඒක ගොඩගන්න නම් එක වැටිලාවගේන්නේ දොහෝ එකනේ. බංකොලොත් කියල කිවේ එක එකගොලො කිවේ ඔන්න අපිහෙමන මේ හොඳේ පනත සම්මත නෝනත් ඉතින් ඔන්නි කිවනෑ හරිද ඔය බංකොලොත් කියලා කිය පෝදවිය ඉන්නවා අන නේද ජතික ආර්ථිකය ංකොලොත් කිවේ ඕ අංඒක ගැන මේක ඇන ජාතික ර්ථකයේ දැන් ගොඩ ගන්න නං ඉතින් ආය අපි යෝජනා කරන්ට පෑ මොනු හරිනේද. එකට අපි යෝජනා කරනවා රාජ්‍ය නියෝජ්්‍යය සහ. මැති ඇමති සංඛ්‍යාව හොඳටම මති කියලා හරිද මේ බලන් එංග අන්තයටට ඉන්න අපපොච්චේ ඇමතුරු වි දෙදන හොදේ . මරි එක් නපාදටම උප ජනතිීපතිත් එක්කෙන්නේ විසි හතරක්දගොහදලු හරද අර ලක දෙවෙවැනි විශාලතම ජනගහ නිස්සරණ අංකකට ජනගහන හිටියේ චීනේ ඒකක් කැබිනටම තුරුඉන්න විසිය කයිලු කැනඩාව විස්යිලු ැල් ලෝකේ වැඩම ජනගානන්න ඉන්දියාවේ දවසල් හරද ඉන්දියාවේ නරේද්‍ර මදීත් එක්ඉන්නේ විසිනමයයිලු හර්ද ජපානය අගමැතිත් එක්ක එඉන්නේ දහනම දෙනයිලු සිංඟගපුරේ දසේදනයි කියලායි තියෙන්නේ හරද අම් මේඒකට අපේ ජනගහනය දෙකෝට විසි දෙලක්ෂක් විතර හරද දහනාව. වස්ථාංශෝධනයටත් අනුව සම්පූර්ණ ඇමති මණ්ඩලි හැත්තඇවකට සීමමාකරලා තියෙනවා මදි හොන්දටම මදදි කැබින ටැමතිවරුන් තිස් දෙනයි. නොවන ඇමතිවරුන් හතල්ලියි හොදේ රාජ්‍ය රාජ නෝන අනෙවු දලා එතු ක්කම් හැත්තවා. හැත්ත ඇවකින් පුළුවන්ද අ පොච්චේ රට සංවර්ධනය කරට නේද මැති ඇමතිලා වැඩිවෙන තරමට තමයි රට හොඳ. මැති ඇමතිලා රාජ්‍ය නොවන අය එගළු වැඩිවෙන තරමට තමයි මේ රටේ සංවර්ධනය වේගවත් වෙන්නේ රට බංකොලත්බවෙන් මුදාගටනම් මේ මැති ඇමතිලා ඒ සෙට්ටක වැඩි කරට ඕනිේ අඩමගාන මේක සී අදක්ොවත් ගේනකක් අපිේසරට. න අතරින්ට හොඳ නෑ හොඳේ ඒගේ මතමාව BMW වගේ සුපරිවා නරන්ද දෙෙන්ට ඕනේ නැත්තම් මේ පාරෙ ප්‍රෆික් එකේ ගිහිල්ලව මිනි සුන්ගේ කොඳදුරරි දෙෙනවා බෙලිරි දෙෙනවා අත පයරිදෙනවා නේද අනිතක ගුලු වැඩ කරන වේගේ බදුුව අම්මුූ නේද එහෙමත් නැත්නම් මෙහෙම ෝජනාවකුත් තියනවා පෝෞඩින් යන්න හෙලිොප්ට සීයක් එතරදුන්න හොඳ දැන් අමFIාදර තම්බෙනවාන නද එතකොට ඒයාදරත් අරගෙන මේ උඩින් යන්න පුළුවන්ක්‍රමයක් එතකොට සංවර්ධනය බලාගෙන යන්න පුළුවන් උඩින් එහෙමත් වේගත් ඉහලින් අන්ඩ පුලුවන් ක්‍රමයක් හදන්ට ඕනි කියේලා අපි යෝජනා කරනවා. ඒගේ තමයි දැංඉතින් මේ මැති ඇමතෙල වැඩි කරගන්න මකක්හරිදවා. යෝජනාව ගේෙන්ට පයනේ දෙකපේ මත් දෙ වගකීම. උදාහරණය හැට ගුන් අපේතු මහමමාර්ග අධිවේගී මාර්ග තියන අප ඒකර දානවා අධිවේගී ඇමති. ග්‍රාමිය මාර්ගතියන ඒකර දානවා ග්‍රාමිය මාර්ග ඇමති. ගුරු පාරවල් තාමතියනවා එවල්ට අපි දානවා ගුරු පාර ඇමති ගුරුාරල් තාරන්න යන්ට පයතක හර්ද ඉස්ස තාර පාරවල් තින කොක්‍රට් පාරවලුත් ෙ තාා පාර ඇති ක. පාර ඇති දුම්ර මාර්ගල්ට වෙනව කෙනෙක් දාන දුම්රේ මාර්ග ඇමති. මේ වැලි පාර වැලි වැලිවිතරත් තියන පාරවල්තියනඒකට දාන වැලි පාර ඇමති එතකොට මේ අඩි පාරවල්තියන ගම්තියනවා තා මූන තර ඒවට දානහ අඩි පාර ඇමති. එතකොට කරත්ත යන පාරුලත් තියනවා තාමිදල හිටල ගංවල එක නිසා එක කරත්ත පාර ඇමති දදානවා දැ හම බෙදල දුන්නොත් සංවර්ධන ඒේගත් මහද පට කෙලින්ම්ම කරත් පාර ඇතිගෙන් හට පුලුවන්නේ ඔහේ මේ පර හැදුව රත්ත යන්න පුළුවන් දයටට කියලා ද. ඇද අපිකන් තවයෝජනාවක් කොයි සීණ ගමුකු දැසීනි වර්ග දෙකත්වේෙනවානේ රතු සීනී සුදුසීණී කියේලනේද අපිදානො රතු සීණී ඇමති සුදුසීණී ඇමති නේද මේ ආදි වශයෙන් රටේ සංවර්ධනය වේගවත් කරලා හතලිස් අටේදී සංවර්ධිත රාජ්‍ය කරන්නට නං පුළුවන් තරං ඉක්මට ඔය අIMF් නෑය වගේම නේද අපි බදුසල්ලිත් පවිච්ි කරන්ට දැන් ඇතිවෙන්ට බදුගවන අනි කට්ටිය එනිසා බදුසල්ලිත් අරගෙන තව ඇමතිවරු ටිකක් පත්කරන්ටම ඕනේ එහම කියන ගමන් මේ පි තාගෙනුත් ඉල්ලා හිටිනවා ටෙලිියකේට පුළුවන්න්න යෝජනා කරන්න හැක්කි තාක් තව ඇමතිකම්. එක මොන වගේද ඕනෙ කියලා ඔබට මොන වගේ ඇමති කෙනෙක් ද ඕනෙ කියලා එම කිවෝත් එළඟ ටෙිවැැකයකෙද ඒ මැති ඇමැතිකමුත් අපි යෝජනා කරන්නම් කියලා අද ටෙලිවකහි අවසන් කරනවා. හොදෙක්ම ප්‍රෝෘති වාර්තාකරනණයෙන් ඔබ්බට ගොස් සියත නිවස් මාන හිමකම් අර්භයක් සිදුකරන මෙහය ඒ ඇගීමට ලක්වනා. නට හමන් යි් පොටෙක්ෂ ඕගනෂන් පවත්වන ලැබූ සම්මානු ලෙලේදී. සම්මානු ලෙල පැවැත්වනේ බණ්ඩාරණයක සම්මාන්ත්‍රණ ශලාවීදී. එහිති අප ප්‍රෞෘති්‍යංශයේ උපදේශක ජේෂ්ඨ මාධ්‍යවේදී ලාල් හෙමන්ත මාවලගේද විශේෂ ඇගීමට ලක්වනාා. රට විධ ශ්‍රේත්‍රවල ෘතිකෙන් ඇගීමද මෙහිදී සිෙදෝනා. විශේෂෙන් තම බෘතිකත්වය තුළ රටේ සමස්ත මානවහිමිකම් අරභයක් කරනු ලබන ඉදිරිපත්වීම්චපෝ හි විශේෂ අවධානයට ලක්ව දෙබනා. ප්‍රෞෘති වාර්තාකරණය ොරතුරුවලින් ඔබට ගොස් ජනතාව මුහුණ දෙන මානවහිමිකම් කඩකිරීම් හිදී පෙනීස්සිටියම අරබයක් සියත ප්‍රෞෘත්ති විශේෂ ඇගයිමට මෙහිදී ලක්කුණා. එහිලා මුල්වී ක්‍රියා කරන අප ප්‍රෝෘ්ති උපදේශක සහ අධ්‍යක්ෂ ලාල් හේමන්ත මාවලගේද මෙහිදී විශේෂ සම්මානයට පාත්‍රවවා. තාමතරව ඇගළම් කර්මාන්තේ ප්‍රමුකච්චර්තයක් වන ටනිயா அබෙ සුந்தර ඇතුළූ තවත් ශේෂත්‍ර ගණනාවක ෘத்தைக்கயின் ආගයන ලැබවා. උත්සवेේ ප්‍රධාන ආරාධතියාලෙස එක් වූයේ දක්කුණු අ්‍යාවේ நाइ්වරුන්ගේ අනතින නිලධාරි ස කලරන්ස් කුමාරගේ. මාලදිවෙන් තානපටගේ ප්‍රධානලයකම් අතිفاාමොහොමට් සහ URPOO ही සभाාපතිGMI4र् ඇතුළු පිරිසක්ද මීටයිකුණ මෙහිදී කතා කළස් කලරන්ස් කුමාරගේ. किසිම කැනෙක්්ට අයිතියක් නැහැ වෙනත් ආගමක් විවේශණය කිරීමත් වෙනක් අයිල්ට අනිසි බලපෑම් කිරීමටව අඩුගානෙ තමන්ගේ ආගමවත් විවේශනය කරන්නටවාකිසිම අයිතියක් නෑ මානුවහිගම්තුල අමන්ගේ ආගම පව තමන්ටේදේ සු සුනැත්තන් තමන්ගේ ඉවත්වනක තයිතියන හොඳමද කට පපොඩ්ඩ ප්‍රේංකර තාක්ෂිණ ද ඩෝනේ නමුත් තාක්ෂියී වැරති ප්‍රෝෂණ ගන්න ොද දරවන්ට දියයුතු තාක්ෂණය තියෙනවා ඒ තාක්ෂණය ඒ වයිසට ගැලපෙනවද නැත් ක කියන බලන්න. මුක අපිත්ඔොයි වයිස හිට වංගුදාන වයිස නව වයිස අපි කොච්චර දෙමෝපිය වැටගැන්ද වංගුාගෙන යන්න ඒ වයස නමුත් අපි දැනගන්න ඕනේ දනුවන්ගේ ආරක්ෂාවක් වෙන විදිහයට ඒව කටයුතු කරන්න. ලංකා විදුල්බල මණ්ඩලය විකිනීමට දරනු උත්සාහය. රටේ ජාතික ආරක්ෂාවට තර්ශනයක් බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංචන් ජයලාල් පවසනවා. ඇති ියිව ගතකරනයට මුවවී. මේ කරන්න හදන්නේ රට අනතුරේ හෙළීම බවයි ඔහු පෙන්වා දෙන්නේ. ටෙලිකොම් විකුණුහොත් ඒද අතිශයේ බරපත ලෙසල් ජාතික ආරක්ෂාවට බලපානුව ඇැ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, තිළංග සුමතිපාල ප්‍රකාශ කරනවා. ම සිට හත්ලිස් මයක්න සිලක ටෙලිකම ඇත රජට යිති තැම මේ වෙලාවේ රජය මේ මුදල් නැතිකමට සියක ටලිකොම් ආයතනය නිකම්මනික අම අමේ පෞලි කරණ කරන්න ගියොත් අපට පාඩුයි රජයට පාඩුවයි ආදෑම අඩුවවා ඒවාගේ මේකින් ඉතග ෙල ප්‍රශන රශයෙක් ඇත්වවෙන්න පුළුව. නිසා සංවාදශීලි වෙලා මේක රාජ ආරක්‍ාපි බන්තින ප්‍ර්නය මේකද හස්ස්‍ය බාවේ ඒවගේ සිලංකා ටලිකොම් ආයතින විශාල දනස්කන්දයක් හෙමත්තා හරසය පනස් දෙක භූමීන් අයිති.

තාම අවුරුදු විස්සකින්ත් ගනක ලන්නනෑ කොච්චර පටනවා දෙක්ලා ඇති නිසා ලකු පාඩුවක් වේ ිකු මා ර්තනයේට වඩා විශාල මුදුලක් පටිනවා ඇහි දැන්තියෙන ඉඩම් සහ භූමිය එස එවැ ඒතින්දු ගන්නට කලින් මෙහෙම කරන එක අපිහන්නේ අප ටිකවෙන්න අමවර. රාජ්‍ය රහස්සය කියනක් භාවය ඒවාගේම විශෂෙන්ම අපරාධ කරනට මිනිමැරුම්වල්ලට එතකොට මත් ද්‍රව්්‍ය ජාවාරම්කරුවන්ට නොයකු ඒවයි තොරතුරුවලට විශාල සහයෝගයක් ලබාදෙන ආතන තර මේක. අපි රිජු ශක්තියක් සම්බන්ධයක් නැතිව න එක wangංහිතයි නැබට පාඩුයි කිය. ම ටෙිොම්මෙට ුද්දවෙලා යන්නේ. අපි හැ දිස්සම කියන එකක් ඇවිල්ල සමහර දේවර තියනවාඒ අපිට මූලිය පත්තෙන් විසරක් බලන්නට බැහ. එතකොට ඒ පත්ත අපි බලපුහාම මෙතන අපට දැනගන්න ලැබිල තියනවා රටේ ආරක්ෂාවට බලපානවාකි අපි එකක් කියනවා ආණ්ඩුව කියන හෙම එකක් නෑහ කියලා මංහිතන්නේ එක අධිරණය ීරනය කරබපුදෙන් එඒමක් තිීනවාද ඇදෙක ලික කරලා තියෙන්නේ රටේ ආරක්ෂාවටයි ජනතාවගේ ආරක්ෂාවටයි. ලංකා ටෙලිකම් කියන ඒතනය ගත්තාම නමේ අනු හත සහ නමසි අනු අට කියන පසරන් දෙකේද තමයි මේක පුද්ගලි කරයට භාජනය වෙන්නේ ඉට කලින් තිබබ අපි කියන රිට නොන් ඉක්විට කියල සාමානින් සමාගමක ලාබ ලාබය මනින මේ ප්‍රධාන ඉන්ඩිකට ගත් පස රිටනො ස් දැ මේ සයට දහය එකොළහා වගේ ඉතා ඉහලාගයක් තිබේ පුද්ගලි කරනයට කලින් මේක දීලා අනු නමේද මේ 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 අනුපාතය නක්කම කඩගනයට නොපල් හැට අය එක කියන දෙයක් තමයි මේ පුද්ගලිරණය කරට පස ලාබේහලෑනවා ඒහරහා බදවා දෑමත් ඉහලෑ නවගේ මේක සම්පූර්ණයම සාවද්‍ය මතය තුර ණයබරිින් තවත් මේක උත්සන්න කරන්න තම මේ ප්‍රතිත්වලින් සිදධ. ති ැත්තයෙන් ්‍රකාශයක් නිකුත් කලා අවසංවරට පසුගිය ේල් මාසේ විශෂ අතර ද විතිබල සේර සම්ති දල සාගචාවක් කලා. ඒ සාගච්චාවදී ඔ ප්‍රකාශර පත් කලා ලංකා විති්‍රබල මණ්ண்டල සමාගම් පහලකොට වංකරීම සහ කටුස ක් සදදාල කර තිනව. අප ොරතුරත් බෙනවා ඉදිරි දින කීප තුල්දී, මේ පනත පාලිමේතු සිපත් කන කතුරண කන්නනවයි කියලා. මේ වික්කර පස තිරි පරි ෝගන්ට පරපත තත්තුන් ට මහුණ දෙ . සන්ද හිමි නාම ේකන යථාවත් කිරීමේ කටයුතුවල ග්‍රාම නිලධාරින් මේදෙනවල යෙදී සිටිනවා. එම කාරයන් නිසලෙස සිදුවන්නේ නැති පවට මැතිවරන කොමසාරිස් ජනරල්වරයා සිදුකළ ප්‍රකාශය තරෙ හෙලා දකින බවයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරන්ගේ සංගමය පවසන්නේ. එම සංගමයේ ජාතික සංවිධයක නෙවිල් විජයරත්න ප්‍රකාශ කරන්නේ ග්‍රාම නිලධහරන්ගේ භූමිකාව පිළිබඳව. අවබෝධයක් නැතිව මැතිවරන කොමසාරිස් ජනරල් වරයා ප්‍රකාශ සිදුකරන බවයි. ඒ ජනවාදයටට ප්‍රකාශණනිකුත් කරනවා මැතිවරන්න කොමසාරිස් ජන්රාල් සන්සේ ත්නායක මහත්මයා ගමල් ධරන් විසින් චන්දහිමියන් ගණන් ගන්න කඩිතුවල්දී එම අත්සන් ලබාගකිරනීමට ගේන්ගට නොය බට තමන්ට පමිල්ි ලැබෙන බවට මේ චන්දහිම නාමලක ගනන්ගරීම මැතිවන්න දෙ පාර්තුමෙන්ින් පටන්ගත්තේ මසතුනක් පරකර. මෙයි මාසේ රාජකාරයට බාරදීලා දවස් හතලි සතරක්ඇතුලට මස හසර රාජකායට කරන්නග කියෙනවන මංගහිතන්නන්නේ මැතවන්ට පාර්තුමේතුව මන්ගේ තිරන්නගෙන නැත විමසා බැලීමක් කළයතු. එනිසා අඩුම දවස් විසක. ය පො ාමල් ඩන් ලබාදියුතුයි. එේ බ නොති යම් විදිහකින් කාර කිරීමේදී ලම් කෙනක නමක් ඇතුළත්වීම සිදුනවුණුත් ඒගේ නමක් ඉවත්කීම් සිදුනවනුත් බගේ වෙන රාජකාරි කාරනාවලදී මේ සම්මය වගේ ර මල්ධාර පමලක් නෙේ ඇතිව පරතමේ ා ගත ර න හ මල් ාරෙන් පදහක්කත අදුව තමයි දම රාකාර කරනය ම හකි ට මේ රජකාරන ඒ මතර ඔුන් වසන් දෙ එකක රාජකාර කරන නිසි අධ්‍යිනය නොකර මන් විසින් පහර රාකාර. ම දර ෙත හකිල දකරීම සම්න්ධෙන් සග මැක්විත ර අපි කනගඩ ප්‍රශකර ගේම පිලා. ඇස් දෙක වගේ රැකගන්න ඕන ඇස් දෙකමයි. ඇස් දෙකට ප්‍රතිකාර ගන්න. උදේ හවස රෝහලකට යන්න එන්න දුපත් මනුසෙකුට සිදුපුන හම. එය මොන තරම් වේදනාාත්මකද. තමන්ගේ ඇස් වලට ප්‍රතිකාර ගන්න දහදුක් විදින රෝගීන් පිරිසක් කරාපිටිය ශික්ෂණ රෝහලයෙන් වාර්තාාවනවා. කාරපිටිය ශික්ෂ ෝහලේ අංක පනස් හතර අක්ෂිෂ් ශල්ල්‍යය එකකයට වෛ්‍යවරයකු නැතිකමින්. රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ත ඇති බවට තොරොත්තුරු අත්තා වනවා. අවශ්‍ය ප්‍රතිකාර සඳහ යන රෝගීන්ට විවිත දින දෙමින් හරවා ඇවීම දැන් පුරුත්තක් බවට පත්වෙලා. වෛ්‍යවරුන් අතර තිබෙන ගැටලු කාරරි ත්වයක් මත මෙලෙස තමන් අපහසුතාවයටට පත්වන බවටයි, රෝගීන් චෝතනා කරන්නේ එකදහන්නවත්තගත් දීටමින්ක්ුණු රැදා පවහරිය ිකාස පොලිය දල්ියරග නායමත්තය. ඒ දුම්මනින තාවයදට. දැ කියනල මේ වෛද්‍යවරයන්න තිල්ලු වෛදතන්න කැවිල පයිට්්‍යයෙන් වරු මේ වාතුට. ඒ ගොලන් අඩුලු. යි අද එන්නන්නේ ගුවන ටගේ ත් පන වි න නැතිරුහද කා ප දහපිර කියයා ද මේ ේතු පයිවටරන් තියන්නේ දැන්ගේවා හල්ඩ පුත්තෙනවානේ අප මේක බලධාරින් මේ ගන කතා කරලායට පැන්ශන්ීවර වයිදවට කරි දම්මල මේ තිනටික අක්ෂල කප්‍රශණය කලදන කලලා ඉල්දාසිටි මේත් ෙ පය තා මකක්දදියල වගේ දෙ ආ හකයි. තාහ අපී කසේ පෙතත් අප කළ විමසීමකදී රෝහල් අධදක්ෂවරයා ප්‍රකාශ කළේ එවැනි කිසිදු ැටඩුවක් රෝහල තුළ හටගෙන ඇති බයි. මෙවැනට අක්ෂි සම්හන්ධයෙන් විශේෂන වෛද්‍යවරුන් හතර දෙෙකු රෝහලතුළ සිරන බව ඔහු වැඩිතුරටත් ප්‍රකාශ කලා. එසේ නම් රෝගීන් මෙලෙස අපහ සුතාවයකට පත් ඇත්තේ කෙසේ දෙයන්න ගැටලුවා. මේ පිළිබඳව අදාන බලද හරින් බහම සොයා බැලියුතු බයි සියත අප මතක් කර සිටින්නේ. ැල මහිත ඇක අපට යාගන්න විද්‍යන්නන ලපුට නම්? ඉන්නේරිය ගොවිජන පද ව්‍යාපාරයේ යටියල් පතාන ග්‍රාමණි දෙධාරී කොට්ටාසේ මෙවර යලකන්නේ වී වගා කරන ගොවින්ට වෞචර පත් බෙදාදීම සිදුකරති වෙනවා. මින්න්නේේරිය ගොජනපද ව්‍යපාරය පිහිටි ගල්ලමන ගොවිචන සේව අධ්‍යස්ථානය මගින් පාලනපන යටියල් පතාාන ග්‍රාම නිලධාරී කොට්ටාසේ මෙවර යලකන්නේයටතේ වීවාගරන ගොවීන්ට පොහොරමලදී කැනීමට වෞච්චපත් වෙදාධීව සිදු කරා ගොවීන් තුන්සිය දෙනකු සඳහා එම වෞචපත් බෙදාදී ඇත්තේ. රජය මගින් ලබා දෙන රුපියල් අටදාහක අරේට සබෞචරයක් ලබා දෙවා ඒි ොයන්වාසේ රජය ස්තුපියවන්තේවා සූයින්ට රක්තික්වවාම අකදාෙ පෝර ඕන ප්‍රමාණයක් වර හරි පොට ස. න්නිට ටB. ලබාදීම පිළිබඳද අපි රජයට ස්තුතිවන්ත වෙනවා හර ලාගැනීමට වෞච්චටයඇල් බාදුන්නද එය ලබාගැනීමට කිසිදු ආයතනයක් මගින්. අපිට පෝල් ලබා දෙට කැමැත්තත් පල කරන්න කොයින් අරි ආයතයක් මින් ෝල් ලබාදනවෙන් ඉල්ලාද. මතේ හොරෝපානය ප්‍රදේශී ලකම් බල ප්‍රදේශය තුළ සහුර වාරි ව්‍යාපෘතියයට ේකත්මක වන ඔවු සගර්ධයනටයතු පිබඳව නිිරක්ෂණයටට ජාතික ගෝවිජනකමතුය සභහපති අන්රාත දෙෙන්න කොන් පමිියා විදිම භාවයක් නැතිමහ ැ. පරිසර හයෙන්ම ප්‍රමුතුතා දේතු ැවලට ප්‍රගතා වෙලලාබන්නු දී මහමුවේ මෙම්‍යපෘති තුළ ගැටු රසක් නිර්මාණී ඇති බවයි මෙහිදී නිීක්ෂණ වී ඇත්තේ. සහර අපි නිීක්ෂණය කරපු ඇවල පරිසරික පද්ධය මුළමින්ම විනාශසරලා තින ැන මේ ව්‍යපෘති ඇතම ක්‍රියාත්මොක වෙන්නම අපිට හිත්තිවා සැකයක්තිනවා තදවල සැකයක්තිනවා පාරිසරික විනාසයක් වනවිනාසයක් කරන්නද කියලා. හැබැයි සහුරු ව්‍යාපෘතිය යටතේම තියෙනවා අනවශ්‍ය විදියට ගස්කොලන් කිසිසේත්ම ඉවත් කරන්නේ නැතුව පාරිසරික පද්ධතිය. රැගෙන තමයි මේ වැවල ප්‍රතිසංස් කරන කටයතුරන්නුන් හැබයි අපි දෙදකපු අපි නිරීක්ෂණය කරපු කිසිම වැැවක ඒ පාරිසරික පද්ධතිය ආරක්ෂා කරගන තිබේ ැ මේක ලෝකබැන්කුව යටතේ ොර් मिलියන එකසිය විසිපා ක්‍රියාත්මක වෙනවා හැබයි ඩොර්මලියන එකසිිය විසිපහෙන් විසි පාක් ආණ්ුව පොහොර ගැනීම සඳහා විධ ව්‍යාපිළ සඳහා රගණනතිවා හැබයි ඩොලියන සිය මගින් වැැව් දෙසිය තුනක් ප්‍රතිසංස් කනය කරන අති විශාල මුදල් සන්කදරාවක් සමහර වැැව් එක පවලකට මයිති යව ඒ මයි සංදර්ධක කැ ද යද මුදල් පිබඳ ්‍යාපෘතිය පිළිබඳ විශෂවධානයක් යොමකරගැනින් වෙනෙන්.ඇි ලෝක බැන්කෝට කැමල්ලි කල මේ පිඳ සොයාල කියනග පිල්ලා සිද රට සංවර්ධනයට අපි කිසිේ තකරල්හලන්න . දැන් ්‍යාපාරික පුවත් විශේෂන්ගේය. ශ්‍රලකම් වරලත් ගනකාධිකාරිී අයතනය මෙරට ජාතික ගිනුම් කරන අයතනයක් ලෙ සයි හඳුන්වාාදී හැකේ. ෙරට බදදු උපදේශකවරුගේ අව්‍යතාවය හඳුරගනමින් චාට ටෙක්ස් ඇඩ්වස්ත නමින් දව පටමාලවක් හඳුන් පාදීමට ශ්‍රවලකාම් වරලත් ගණකාධිකාරී අයතනය පසු කියදා පියවරගත්තා මේ අවස්ථාවට එම අආතන ඒහන කළමනාකාරිත්‍ය ඇතුළ පිරිසක් ෙත්ප සිටියා අපරට මේ බදදු උපදේශනය නැතම් බද උපදේශකවරුන්ගේ විශා අශ්‍යතාව යක්තියති මේ අශ්‍යාව න්ඳුරග ස ීලකව වලද ගනකාදිකා. ආයතනය අලුතින් පාට මාලාක් කඳන්නල දුන්න චර්ට ටක් සබයිස කියල එදිින් බාටමමාලාව මාස දහටක්වැනි කාලයකින් සම්පූර්ණ කරහම ඒ සම්පූර්ණ කරන අයට පුළුවන් මේ රටේන්න පුද්ගලයන්ට ඒවාගේම ්‍යාපාරාතනමට අනිකු තාතනවල බද වගකීම නිවරදව් ගණනය කරලා ඒ අයතෝොටට පුද්ගලයන්ට මඟ පෙන්වන්න. අඒවගේ උපදේශන සේවා සපයන්නට රටටවශ්‍ය ෘතිීකයන් හදන්න දම මෙන්න මේ ශ්‍රීලංකවල්ල න කාරිකාරි අයතන මෙ මේ පටමමාාව හඳුනාදන්න තරනෙ අපි. මී පාටමානාව තුලිින් අප රටට නැත දේශාදයම් බතු දෙපාතමේන්තුවට, බදවාදෑම් වැඩි කරගන්න අපිට ලොකූ සහෝගයක් ඇත්තන් උදව්ක් ලබදෙ පුළන්වේ කියලා පිශ්වාසක. ජාතික වැවලි කළමනා කරන අයතනය වැල ශේෂ්‍රයෙන් නිරත අයට අධ්‍යාපනය පුහුණුව සහ උපදේශනය ලබාදීම සඳහා මෙරට තුළ ස්ථාපිතව එකම රාචා අතනයයි. ජපන් රජේ පර්ලිමින්න්තුව පිරිසක් සහ විශ්විද්‍යාල විද්වතුන් පිරිසක් පසගේ ජාතික වැලි කර්මාන්ත කලබුණ කරන අතන ශේෂත්‍ර චරිකාපක රත වනා.ඇහිදී වැවලිකර්මාන්තයට නවීන තාක්ෂ නියෝදාගන්න ආකාරය පිබඳව. විශේෂ සසාකචාවත් පවත්වවාතිබෙනවා. පී ශේෂෙන්ම සකච්චාර ජපන් යෝජිත පිරිසත් සමග තාක්ෂනය කො අල්න්කා ල කරන්ත දගන්න. කියලා විශේෂයම තේකර්මාන්තය වගේම පොල්සාහ රබකමාන්තය සනකුත් බෝගාවරණය වන පරිදි. එතින් නොනවෙති අපි උදෙක් කල්පනා කරනවා මෙටේ පැවිලිකරවාටයගේම තමයි මේරටේ වගාකරුවාට දැනුම කොම පපන සමක ලබා දෙන්න පුළුවන් කිල්වල්ලා එතනති සාමාන්‍ය ෘතිය සංවරධන වැඩසරහන්නුලින්ඳලා උපදදි ස පචාත්තු පපද වැඩසරහන් වෙනකල්. අපේ විල්කරවාටතේ දැනම උන් සමග තුල ලබා දෙෙන් අපි උත්ක වනේ වගේම අපිටයතු කරන විශෂෙන්ම අපි රටක්විදියට ගත්තාම තාක්ෂණය කියන කාරණාව ඒ වගේම රේෂණ කියෙන කාරණ තාමත් වැදගත්වවා පර්යේේෂණ වගේම තාක්ෂන රටේ වැලිකරවා අතට ගෙනෙලලා වෙවිලිකාර්මාන්තේ පොඩක්ටිවිිය එක එම නඇත්ත නිෂ්පාදත වැඩිකරන්න අපි රටක්විදිටේගේ ජාති ලමට දියට උත්සාගන්න. පුවත්නිමයි ඔබට සුබරාත්‍රයක්.